මීට අවුරුදු 4කට කලින් මම කොළොන්නාව ආසනේ බාර ගන්නකොට කොළඹ ආවට තිබ්බට කොළොන්නාව කියලා කියන්නේ දුප්පත්කමින් ඉහළටම ගිය අධ්‍යාපනයෙන් පහළටම වැටිච්ච යටිතල පහසුකම් වලින් පහළටම ගිය කොළඹ නගරයේ තියෙන තවත් එක් දුෂ්කරම ආසනයක් විදිහට තමයි කොළොන්නාව තිබ්බේ. එක්සත් ජාතික පක්ෂයට දිනන්නත් බෑ. කොළොන්නාව සංවර්ධනය වෙන්නෙත් නෑ. කොළොන්නාවේ තිබ්බේ මත්කුඩු තරඟයක් තමයි තිබ්බේ. තරඟයට මන්ත්‍රීලා සංවිධායකල වෙඩි තියාගන්න යුගයක් තමයි කොළොන්නාවේ තිබ්බේ. ඒගොල්ලන්ට තිබ්බේ මේ සුපර් මාකට් හදන්න පාරවල් හදන්න නෙමෙයි. ඒ කුඩු ටික විකුණලා ඒ කුඩු වලින් පොට් ටිකක් බෙදලා එහෙම නැත්නම් හාල් කිලෝවක් පොල් ගෙඩියක් බෙදලා ජනතාවගේ ඔළුව අත ගාලා ඒකෙන් ඡන්ද ගන්න යුගයක් තමයි තිබ්බේ. මෙන්න මෙහෙම කොළොන්නාවක් තමයි අපි බාරගත්තේ. අත්ත වශයෙන්ම මමත් හිතුවට වැඩිය අමාරුයි. දැන් පෙලක් අය ආනවලු මරික්කාර මොනවද කරේ කියලා අහනවලු. ඉතින් ආන අයට මම කියන්න කැමති කරපුවා වඩා කියන්න ඕනේ. අපේ ආණ්ඩුව කියන්නේ නැහනේ. මාකටින් දන්නේ නැහැ. ජනාධිපතිතුමාට තේරෙන්නේ නැත්නම් අගමැතිතුමාට තේරෙන්නේ නැත්නම් අපි කවට අහන්නෙත් නැහැ. ඒ නිසා අපි කරපුව පොඩ්ඩක් ආයි කියන්න ඕන. මේ පාර හදාගෙන යද්දි තමයි තේරුනේ ලක්ෂ 10000 මිලියන 10500ක් වීදම් කරලා අඹතලේ ඉඳලා කොළඹ නගරයට යන වතුර මාර්ගයේ අවුරුදු 111ක් පරණයි. තව ලක්ෂ 65000ක් වීදම් කරලා ඒකත් හදනවා. එතකොට මිලියන 17000ක් යනවා මේ පාර හදලා ඉවර කරන්න. එව්ව ගෙනාවේ වෙන කවුරුවත් නෙමෙයි. මුල් කාලේ නම් කට්ටිය කිව්වා මහින්ද මාත්‍යා වෙන් කරපු සල්ලි වලින් මං හදනවලු. තියා වෙන් කරපු නම් ගොඩාක් තියෙනවනේ. නේද? දැන් මේ දවස්වල DS රණායක මාත්‍යා ගැන කතාවනේ ඉඳන් දැන් අපේ ඉතිහාසෙ හිටියා බද්දුන් පියා, අධ්‍යාපනයේ පියා, නිදාසේ පියා. එහෙම කුඩු දුන් පියා නම් මෙහෙට සල්ලි වෙන් කරේ නෑනේ. එයා දුන්නේ කුඩුකාරයෙක් වදුන්නේ මෙහාට. නේද? අපේ දරුවන්ට කුඩු පොවන්න කියලා ඉවරලා. ඒ නිසා මම ඒක ගැන කතා කරන්නේ නෑ. පෞගේ අවුරුදු 22 කොළොන්නාවේ විවිධ පක්ෂවලින් විවිධ අය එනවා. ඡන්ද කාලයට සුදු ඇඳගත්තු කට්ටිය, ටයි කෝඩ් දාපු කට්ටිය, සාරි ඇඳගත්තු චින්චිමාන විකාවි ඔක්කොම එනවා. එනවා. ඡන්ද ගන්නවා. ගියා මට කියන්න. හදපු ඉස්කෝලයක් කියන්න. හදපු පන්සලක් කියන්න. හදපු පාරක් කියන්න. හදපු පාලමක් කාණුවක් බෝක්කුවක් කියන්න. මට කියන්නකෝ. දැන් මේ ආණ්ඩුව යටතේත් එහෙමයි. ගොඩක් කට්ටිය එනවා. නමුත් මම එකක් කියන්න ඕන. කොළඹ දිස්ත්‍රික්කෙම්ම ඉන්න මන්ත්‍රීවරු 19 දෙනාගෙන් මාව ඇරුණාම මේ කොළොන්නාවට ප්‍රතිපාදන දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇරුණාම චම්පික රණවක මැතිතුමා කියන එක මම බය නැතුව කියනවා. මම තමුන්නාසලට ඡන්දය ආවම කියන්නම් යුතුයකම් ඉෂ්ට කරන්න ඕන විදිය. නේද? ඊළඟ බාර අපිත් හොඳට ටෙම්පරාදු වෙලා තමයි වැඩේ කරන්නේ. ඉතින් ඒ නිසා ආයෙ ඉතින් මෙහෙට මේ කොකා පෙන්නලා යන්න කාටවත් එන්න දෙන්නේ නැහැ අපි. අපේ චම්පික රණවක මැතිතුමා තව ව්‍යාපෘතියක් දියත් කරලා තියෙනවා. ඒ තමයි අපේ කුණුකන්ද සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය. දැන් එතුමා මට පොරොන්දුවක් දුන්නා. එතුමා වැඩේ කරනවා. එතුමාට තව සල්ලි ටිකක් ඕන. හැබැයි අපේ ආණ්ඩුව ඉන්න කෝපි කල්ලි යවුන් ඒක දෙන්නේ නැහැ. නේද? දැන් මේ කෝපි කල්ලි ආයට මේ රටේ මහජනතාව විඳින දුක බදුබර ගැන උන් සංවේදී නැහැ. ඒ ආයට පේන්නේ ලොකු ලොකු දේවල් විතරයි. හැබැයි ඒ අය දැන් മന്ത്രിලව ගණන් ගන්නෙත් නැහැ. හැබැයි ඒගොල්ලන්ට මතක නැහැ. ඒගොල්ලන්ගේ ආයවැය മന്ത്രിල තමයි ඡන්ද දෙන්න ඕන. ඒක ඒගොල්ලෝ මතක තියාගත්ත සෝදායි කියන එකත් මම පැහැදිලිව කියන්න කැමතියි. ඒ නිසා මේ ආණ්ඩුවේ මුදල් හැමතැනටම යන්න ඕන. දැන් මුදල් මාතරට ගෙනෙච්ච කියලා ඡන්ද දිරන්න බෑනේ.